වෙනස්කම් ගැන තමයි අද දුවේ පුතේ සාකච්ඡා කරන්නේ. ඔයාලා දන්නවද අපේ රට ඉන්දියන් සාගරයේ තියෙන දූපතකින් වටවෙච්ච පුංචි රටක්. අපේ රට වටේටම තියෙන ඉන්දියන් සාගරය. ඉතින් අවුරුද්ද පුරාම අපිට එක් නොඑක් අවස්ථාවලදී වර්ෂාව ලැබෙන අවස්ථාවක් තියෙනවා නොලැබෙන අවස්ථාවක් තියෙනවා. මම දූල පුතාලට කිව්ව නේද කලින් දවසේ අපේ පරිසරයේ සිදුවන පාරිසරික වෙනස්කම් හොයාගෙන ඉන්න කියලා. ඔයාලා හොයාගෙන ආවද? මම අර දූල පුතාලට පෙන්නන්නත් ඒ වගේ අපේ රටට සිදුවන පාරිසරික වෙනස්කම් ගැන ඔන්න බලන්නකෝ. අපේ ලංකාවට බලපාන ස්වාභාවික අනතුරු මොනවාද? ස්වාභාවික අනතුරු කියන්නේ සුළි සුළඟ, ගම් වතුර, සුනාමි තත්ත්වය. එතකොට නායෑම කියන්නේ පහුගිය දශක දෙක තුන පුරාවටම ලංකාවට දැඩිවම බලපාපු තත්ත්වයක්. ගම් වතුර, සුනාමි, අකුණු, ටොනේඩෝ වැනි අවස්ථා වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ශ්‍රී ලංකාවේ පිහිටීම ගත්තහම පුතේ උතුරින් ඉන්දියාවත් බටහිරින් අප්‍රිකාවත් වැනි රටවල් පිහිටලා තියෙනවා. අපේ රටේ බහුලව නායෑම් අවස්ථා සිදුවන ප්‍රදේශ ගණනාවක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේ ප්‍රදේශ 10ක් අපි මධ්‍යම කඳුකරයෙන් අවටි සොයාගෙන තියෙනවා. ඒ අනුව නුවර එළිය, මහනුවර, කෑගල්ල, කලුතර, මාතර, බදුල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. ඒ නායම් අවස්ථා අපිට පරිසරික ගැටලු ඇති වෙන්නේ මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා. අස්ථායී කඳුකරු බෑවුම් වල සිදු කරනු ලබන අස්ථායී ඉදිකිරි, පස් කැපීම් ආදී නිසා අපිට මෙවන් අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම පුතාලට පෙන්නන්න නායම් අවස්ථා සිදුවන හැටි. මේ බලන්න, මේ පළවෙනි අවස්ථාව මේක පහලට ගලා යෑමක් තමයි සිද්ධ වෙන්නේ. මේක පැත්තට තල්ලු වෙනවා නේද? මේක පස් ඇද හැලෙනවා. කණ්ඩි කඩාගෙන හැලෙනවා. මේ නායන අවස්ථාව.